විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මැතිතුමා දැන් දවස ගානේ ජනාධිපතිතුමාව හම්බෙනවා. දවස ගානේ ජනාධිපතිවරයාව හම්බෙනවා. ඒ හම්බෙන්නේ මොකවත් නෙමෙයි, පාර්ලිමේන්තුවද ජනාධිපති වැතිරෙදි කියන සාකච්ඡාව තමයි ඒ මුණ ගැසීම තුලත් යන්නේ. ඉතින් අපිට පේන තිබෙනවා විශේෂයෙන්ම දැන් ඒගොල්ලෝ අතර මේ තිබෙන ඊළඟ මැතිවරණයේ කුමක්ද කියන එක නිශ්චිත වශයෙන් ඒගොල්ලන්ට තීන්දුවක් ගන්න බැරි වෙලා තිබෙනවා. අපි දන්නවා ජනාධිපති මැතිවරණය අනිවාර්යෙන්ම ඔක්තෝබර් මාසේ 17 වෙනිදාට කලින් තියන්න ඕනේ. ඒක කිසිදු ආකාරයේ වෙනස් කිරීමකට ලක් කරන්න බෑ. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම ඊට කලින් ජනාධිපතිවරයාට බලතල තියෙනවා පාර්ලිමේන්තුව විසුරුවා හරින්. ඒ හින්දා මේ මැතිවරණයෙන් දෙකෙන් මොන මැතිවරණයද ඉස්සරහට ගන්න කියන එක තමයි අද ඒගොල්ලන්ට ගැටලුවක් බවට පත් වෙලා තිබෙන්නේ. මොකද අපිට පේන තිබෙනවා විශේෂයෙන්ම දැන් පොදු ජන පෙරමුණ අපි ගත්තොත් එහෙම කෑලි 8කට විතර වගේ කැඩිලා තියෙනවා. දනවා මේ ප්‍රශ්නය මේ අර්බුදයේ ආවෙම බැසිල් රාජපක්ෂලා කල්පනා කරනවා ඊළඟ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ දිනන්නේ නැහැ. ඒ හින්දා ඒගොල්ලන්ට අවම පාඩු එහෙම නැත්නම් අවම හානිය වෙන කරගන්න පුළුවන් මැතිවරණය මොකද්ද? ඒ හින්දා තමයි ඒගොල්ලෝ හිතනවා ජනාධිපති මැතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණය ලබා ගැනීම තුළ පොහොට්ටුවට යම් ප්‍රමාණයක മന്ത്രി ආසන 20ක් 25ක් හරි ගන්න පුළුවන්. ජනාධිපති මැතිවරණයේ පෙරදිලා පාර්ලිමේන්තු මැතිවරණයට ගියොත් 25 තියා මං හිතන්නේ නැහැ 10කටවත් ඉතුරු වෙයි කියලා. අර සුනාමි එක ආව වගේ තමයි ඔක්කොම ගහගෙන යනවා. ඒක මං හිතන්නේ බැසිල් රාජපක්ෂගේ මොළේට යම් ප්‍රමාණයකට ඒක තේරෙනේ ඉඳ තමයි ඒගොල්ලන්ගේ පැත්තෙන් පීඩනයක් එන්නේ පාර්ලිමේන්තු මැතිවරණේ ඉස්සරහින් තියමු කියලා. මොකද දැන් ඒගොල්ලන්ගේ බලාපොරොත්තු ඇවිල්ලා ඒගොල්ලන්ගේ පවුලේ ඉන්න කුමාරයව ඊළඟට බලියට ගේන්නේ කොහොමද කියන එකනේ. ඉතින් ඒගොල්ලෝ දන්නවා රනිල් වික්‍රමසිංහ පෙරදුනොත් එimhe කුමාරයාගේ අනාගතයත් ඉවරයි. ඒ හින්දා රනිල් වික්‍රමසිංහ දිනන්නේ නැහැ කියලාත් ඒගොල්ලෝ දන්නවා. ඒ හින්දා තමයි ඒගොල්ලෝ කල්පනා කරනවා කොහොම හරි ජනාධිපති මැතිවරණයට කලින් පාර්ලිමේන්තුව මැතිවරණය තිබ්බොත් කොහොම හරි ඒගොල්ලන්ගේ අනාගත කුමාරයාව පාර්ලිමේන්තුවටවත් අඩුම ගානේ තල්ලු කරගන්න පුළුවන්. ඊට පස්සේ එතන ඉඳන් ඒක බිල්ඩ් අප් කරන එක ඒගොල්ලෝ බලාගනී. ඒ හින්දා තමයි දැන් මේ සාකච්ඡාව මෙතරම් දුරට ඇදිලා ඉස්මතු වෙලා තියෙන්නේ. මොකද රාජපක්ෂ පවුලේ අනාගතයේ තීන්දුව වෙන්නේ මොන මැතිවරණයකින්ද කියන එක තමයි දැන් මතුවලා තියෙන ප්‍රශ්නේ. මෙතන වෙන කවුද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැනවත් මේ රටේ ජනතාවට මේ ගැන හිතලවත් ඒව උඩ නෙමෙයි මේ තීන්දුව යන්නේ. මේ තීන්දුව ගන්නේ රාජපක්ෂ පවුලට හොඳම මැතිවරණය මොකක්ද? ඒ මැතිවරණය ඉක්මනට තියාගන්න තමයි ඔය දඟලන්නේ. ඕක හැරෙන්නේ ඕක වෙන මොකවත් ඕකේ නැහැ. මොකද දැන් පොහොට්ටුව කියලා කියන්නේ රාජපක්ෂ පවුලනේ වෙන එකක් නැහැනේ පොහොට්ටුවේ. ඒකේ වෙන නායකයෝ නැහැ. එනවනම් මේ රාජපක්ෂ පවුලම එක්කෙනෙක් තමයි ඉන්නුනේ. ඒක තමයි අපිට පේන්න තිබෙන්නේ. ඔච්චර පරිණත දේශපාලඥයන් ඉන්නකොට තමන්ගේ පවුලෙම ඉන්න ලාබාලම දේශපාලනිකව ඉන්න පුද්ගලයාව ගෙනල්ලා ජාතික සංවිධායක කරේ රාජපක්ෂ පවුලෙන් තොර පොහොට්ටුව යන්නේ නැහැ. ඒ හින්දා රාජපක්ෂ පවුල ආරක්ෂා කරගන්න හොඳම මැතිවරණය මොකද්ද කියන එක තමයි දැන් ඒගොල්ලන්ට ප්‍රශ්නෙමත් වෙලා තියෙන්නේ. ඒ හින්දා ඒගොල්ලෝ ගණන් හදනවා ජනාධිපති මැතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණය තියෙන එක හොඳයි කියලා ඒගොල්ලෝ විශ්වාස කරනවා. ඒ හින්දා තමයි මේ දවස්වල ඒගොල්ලන්ගේ හිතවතුන් ඔක්කොම ඇවිල්ලා කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණය තමයි එන්නේ, පාර්ලිමේන්තු මැතිවරණය තමයි එන්නේ කියලා ඒගොල්ලෝ මතුරන්නේ ඒක හින්දා තමයි. දැන් නමගි බහන බලවේගයේ හැටියට අපි නම් ලෑස්ති වෙලා ඉන්නවා ඕන මැතිවරණයකට මුණ දෙන්න. අපිට ජනාධිපති මැතිවරණය තිබ්බත් පාර්ලිමේන්තු මැතිවරණය තිබ්බත් අපිට මේ රාජපක්ෂ වික්‍රමසිංහ මේ දෙගොල්ලන්ම එකතු කරලා පරාජය කරන්න පුළුවන් ශක්තිය හයිය ඒ විශ්වාසයේ සමගි ජන බලවේගයට තියෙනවා. එහෙනම් අපි ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න අපි ලෑස්ති වෙලා ඉන්නේ.